චන්ද්‍ර කුමාරට ජනාධිපති වෙන්න වෙනවනේ. ඊට පස්සේ කාවද අගමැති කරන්නේ? මුළු පාර්ලිමේන්තුවේම ඉන්න 3 දෙනයි. ඒතර එක්කෙනෙක් ජනාධිපති වෙනවා. එක්කෙනෙක් අගමැති වෙනවා. ඒතර ආණ්ඩුවක් කො ආණ්ඩුව කාත්තයකට පිටවන්න වෙන්නේ. එහෙනම් චන්ද්‍ර කුමාර සිද්ධ වෙනවා මොකද්ද? අර ඉතුරු වෙච්ච ජේවීපී මන්ත්‍රීවරයයි අර මේ දවස්වල වේදිකාවක් ගන්න ගිහිල්ලා ඒගොල්ලෝ අරන් අනික් පාර්ලිමේන්තුවම හොරු කියන හොරු ටිකත් එක්ක නේද ආණ්ඩුවක් හදන්න වෙන්නේ. එහෙනම් චන්ද්‍ර කුමාර වේදිකාව කියන්නේ බොරුනේ. චන්ද්‍ර කුමාර දැන් කියයි එහෙනම් හරි අපි පහවදාම පාර්ලිමේන්තුව විසුරනවා. පුළුවන් කරන්න. පාර්ලිමේන්තුව විසුරන මැතිවරණය තියන්න මාස දෙකහමාරක් කෙන අඩුම කාලේ මාස දෙකහමාරක් කෙන ආණ්ඩුවක් නැතුව ඉන්න පුළුවන්. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඇතේකේ අඩුව තේරිච්ච අපිට ආණ්ඩුවක් නැති වුණොත් කොහමද? කැබිනට් මණ්ඩලයක් නැති වුණොත් කොහමද? අමතුරු නැති වුණොත් කොහමද? දුවන්න පුළුවන්. එන රට ආර්ථිකවත් වැටෙනවා, පරිපාලනය වැටුත් වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? රට වැටුණාට පස්සේ අර අරගලෙන් ගෝඨාභය ලැබුවේ ඒ වගේ ගමේම ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ගමේ ඉන්න ජේපී කාරෝ ටික අල්ලගෙන ඉස්සෙල්ලාම තොපි තමා මේ ලනු අපිට දුන්නේ. හොඳට හිටිය අපිට නැගිටින ගමන් හිටිය අපිට තොපි තමයි ඇවිල්ලා කිව්වේ අරු හොරා මූ හොරා ඒ නිසා මේ පාරට දීලා බලමු කියලා තෝ තමයි කිව්වේ. අනේ එවුන් ටික අල්ලගෙන හන්දියේ ගැට ගහලා ඉවර වෙලා ඊට පස්සේ අන්න කුමාර එළවන්න පාට බයි. ඊට පස්සේ කාට හරි වැඳලා කියයි අනේ මේක හදපල්ලා අපිට වැරදුනා සමාවයන් මෙන්න මේකට ආයි පාරක් හරිතරට ගේන්න කියලා කියයි. හැබැයි එතකොට අපි බොහෝ කාලයක් රට ආයි පාරක් ආපස්සට කියලා තමයි අපිට පටන් ගන්න වෙන්නේ.